පුරා වසර 240,000ක් පෘථුවිය පාලනය කළ අමරණීය රජවරු 8 දෙනා සුමේරියානු රජු ලැයිස්තුවේ හෙළිදරව්වේ. පෘථුවිය පාලනය කිරීම සඳහා ප්‍රඥයින් කන්නායමක් ස්වර්ගයෙන්ම නික්ම එන අයුරු සුමේරියානු රජු ලැයිස්තුව විස්තර කරයි. ඔවුන්ගේ ආධිපත්‍යයේ කාලයේ වසර 242,100කි. එසේ විය හැක්කේ කෙසේද? සුමේරියානු රජු ලැයිස්තුව යනු සුමේරියානු භාෂාවෙන් ලියවුණු පුරාණ ගල් පුවරුවකි. එය සුමර්හි රජවරුන්ගේ නම් සහ පාලන කාලය අපට ලබා දෙයි. සුමර් යනු දකුණු ඉරාකයේ විසින් දැන් අත්පත් කරගෙන තිබෙන ප්‍රදේශයේ ආවරණය වන කලාපයකි. විවිධ මැටි පුවරු කිහිපකින් සමන්විත රජ ලැයිස්තුවේ අවසාන කොටසෙහි ඓතිහාසිකව සහතික කර ඇති පාලකයන්ගේ සහ නගරවල නම් ඇතුළත් වුවද මේ ලිපියේ මූලික අවධානය යොමු වන්නේ ඒ පිළිබඳ නොවේ. තහනම් ඓතිහාසික ප්‍රජාව වන ලැයිස්තුවේ සහතික නොකළ මුල් රජවරුන් කෙරෙහි මේ ලිපියෙන් වැඩි උනන්දුවක් දක්වන්නේමු. පූර්ව ප්‍රාප්තික පාලකයන් ලෙසද හැඳින්වෙන මෙම ලැයිස්තුවේ පළමු රජවරුන් 8 දිනාගේ පාලන කාලයේ එකතුව අවුරුදු 242,100ක් වූ අතර මහා ගංවතුරින් ප්‍රදේශයේ සේදී යාමට පෙර මිත්‍යා කාල පරිච්ඡේදයේ එයට අයත් වේ. සාම්ප්‍රදායික විද්වතුන් මේ පාලකයන් සහ ඔවුන්ගේ විය නොහැකි තරම් දිගු පාලන කාලයන් පැවති බව ප්‍රතික්ෂේප කරන්නේ ගල් පුවරවල සඳහන් අසාමාන්‍ය ප්‍රකාශයන්. කිසිදු පුරා විද්‍යාත්මක සොයා ගැනීමක් මගින් සනාත නොවන බව පවසමිනි. ස්වර්ගෙන් රජකම පහළ වූ පසු මුලින්ම එරි ඩක්හි රජකම පැවතියේය. එහි පාලකයා බවට ඇලුලින් පත් වූ අතර හෙතෙම අවුරුදු 288,000ක් පාලනය කළේය. පළවෙනි ස්වර්ග රජුගේ දුහර කාලයේ අවසන් වීමත් සමග සෙංකෝලේ අලංගරුගේ අතට වැටුණු අතර හෙතෙම අවුරුදු 36,000ක් රජකම් කළේය. ඔහුට පසු එන් මෙලු අනාට සිංහාසනයේ වාඩි වීමට අවස්ථාව උදව් වූ අතර අවුරුදු 43,200ක් තරම් දීර්ඝ කාලයක් හෙතෙම රජකම් කළේය. ඊළඟ රජවරු 5 දෙනාගේම පාලනය කාලය ඉතාම දීර්ඝ වූ අතර කෙටිම කාලය ලෙස අවුරුදු 18,600ක් පාලනය කිරීම සටහන් විය. සමහරුන් ලෝක විනාශය ලෙස සලකන මහා ගංවතුර පැමිණීමත් මිත්‍යා රජවරුන්ගේ පාලන කාලයට නැවතීමේ තිත තබන ලදී. ගංවතුර සෝදා යෑමෙන් අනතුරුව සහ රාජ්‍යත්වය ස්වර්ගයෙන් ඔසවා ගැනීමෙන් පසු රජකම පැවතියේ කිෂ්හිය. කිෂ්යනු සුමර්හි පුරාණ නගරයක් වූ අතර ඓතිහාසිකව ලේඛනගත කර ඇති පළමු සුමේරියානු රාජවංශය නිජ බිමයි. මේ රාජවංශයේ රජවරුන්ගේ පාලන කාලය ඔවුන්ට පෙර සිටියවුන්ගේ කාලයට සාපේක්ෂව කෙටි. නමුත් එකල මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලයට සාපේක්ෂව ඉතා දීර්ඝ විය. කෙටිම පාලන කාලය බාර්සලෝනාගේ පුත්‍රයා වූ ෂමුක්ට අයත් වූ අතර හෙතෙම අවුරුදු 140ක් බලේ රැඳී සිටියේය. දිගු කලක් තිස්සේ ඉතිහාසඥයෝ මේ පිළිගත නොහැකි කාල සීමාවන් ප්‍රබන්ධයක ප්‍රතිඵල ලෙස සැලකුව අතර අසල්වැසි ජනයා තුළ පැරණි සුමේරියන් වරුන්ගේ වැදගත්කම වැඩි කිරීම සඳහා දුර කාලයන් හා පාලනය කළ ආකාරය අතිශයෝක්තියෙන් දක්වා ඇතැයි සිතුවහ. ඔවුන්ගේ අතිශයින් පැරණි ඉතිහාස ලේඛනගත කිරීම තුළින් ඔවුන්ට භූමිය පාලනය කිරීමේ නීත්‍යානුකූල උරුමකමක් තිබෙන බව ප්‍රකට කළ හැක. එහෙත් බොහෝ ඉතිහාසඥයන් අනුකේ දරුවන් වන අනුකාකින්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ද පෘථුවේ මත තම න්‍යායපත්‍රයේ ඉටු කිරීම සඳහා ස්වර්ගින් පහළට පැමිණ ඇත. මෙම ජීවීන් අභ්‍යවකාශ ගවේෂණය ප්‍රගුණ කර ඇති අතර නිබිරු නම් 12 වන ග්‍රහලෝකයේ සිට මෙහි පැමිණ ඇති බව පැවසේ. ඔවුන්ගේ මූලාරම්භයත් මන්දාකිණින් එහා තැනක සිදුව ඇත. මේ ග්‍රහයා මතට මිනිසා ආවේ කෙසේදැයි අපි නොදනිමු. සමහර විට ඔහු පරිණාමය හා ස්වභාවික වර්ණයන්හි නිෂ්පාදනයක් විය හැකි. නමුත් මිනිසා ඇත්ත වශයෙන්ම යමක විසු නිර්මාණය කළේ නම් මිනිසා තම පළමු හුස්ම ඇදගත්තේ අනුනාග ජන විද්‍යාඥයන් වන එන්කේ හා නින් මාන්ගේ රසායනාගාර තුලදීය. ජන අනුනාග ප්‍රවේණි සිද්ධාන්තය සඳහා ඉඩක් ඇත. මෙම ජීවීන්ට හෝමෝ ඉරෙක්ටස් පැරණි මිනිස් වර්ගය තාර්කික සහ බුද්ධිමත් මිනිසුන් බවට හැසිරවීමට හා පරිවර්තනය කිරීමට හැකිවී නම් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත දිගු කිරීමටත් හැකිවීම අරුමයක් නොවේ. මෙයින් අදහස් කෙරෙන්නේ සුමේරියන් රජ ලැයිස්තුවේ රජවරුන්ගේ දීර්ඝ පාලන කාලය උපමාවක් ප්‍රබන්ධයක් ලෙස නොව යථාර්ථයක් ලෙස අර්ථ දැක්විය හැකි බවයි. අප දන්නා සියලු කරුණුවලට අනුව මේ දේවමය ප්‍රාණීන් අමරණීය විය හැකි අතර අඩුතරමේ වයසට යාම සහ ලෙඩ රෝග වැනි සාධක වලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන්නට ඇත. දෙවිවරුන් ලෙස සැලකීමට ප්‍රමාණවත් තරම් බලයක් ඔවුන් තුළ තිබුණේ නම් එය මිනිස් ජීවිත කෙටි කරන සාධක වලට ඔරොත්තු දීමට අවශ්‍ය ප්‍රතිශක්තියද ඔවුන් තුළ තිබු බව පිළිගැනීමට හේතු වේ. ඕනෑම අවස්ථාවක අප වැරදි තැනක පිළිතුරු සොයනවා වන්නට පුළුවන්. එසේම සුමේරියානු රජ ලැයිස්තුව අර්ධ මිත්‍යාවක් මෙන්ම අර්ධ සාධක සහිත සත්‍යය. නමුත් මෙම මතභේදාත්මක මාතෘකාව තුළ එක් දෙයක් නිශ්චිතය. එනම් අප ග්‍රහලෝකයට තිබෙන්නේ අමුතුම අපූර්ව ඉතිහාසයක් බවයි. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.